sadhu. Namo tasse bhagavato arahato samma sambuddhasse. Sadhu, sadhu, sadhu. Namo buddhaya. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේට අපගේ নমස්කාරය වේවා. අවසරයි පින්න ස්වාමින් වහන්ස. සොඳුරු නිවන් මග යමා මහ නිවන් සුවේ සලසා දෙන බෝධිපාක්ෂික ධර්ම 37 ගොනු කරවන ආර්ය අෂ්ටාංග මාර්ගය තුල වැඩෙන්නා වූ සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීරිය, ඒ වගේම සතර ඉරිදිබාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග ගැන කතා බස් කරවන ධර්ම සාකච්ඡාවේ සදාම් කතිකාවත තුල මේ දිනවල පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අපි කතා කරන්නේ සතර සම්‍යක්ප්‍රදාන වීරිය ගැන. සතර සම්‍යප්පදාන වීරියේදී පින්වත් ස්වාමීන් වහන්සේ අපි වීරිය ඉන්ද්‍රිය විරිය බලය ගැනත් කතා කළා. සීක බලයක් වශයෙන් කතා කළා. ඒ වගේම පසුගිය දිනක අපි සතර ඉරියව්වෙන්ම වීරිය පවත්වන කෙනා දහමට දීපුදා වාසය කරන කෙනෙක් පටන්ගත් වීරිය ඇති කෙනෙක් වශයෙන් අපි පසුගිය දිනවල චරන්ත සූත්‍රවලදී සීල සූත්‍රවලදී කතා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සතර සම්‍යප්පදාන වීරිය අසුරු සෙනක් ගන්න මොහොතක් වැඩුවොත් එයා හිස් පුද්ගලෙක් නෙමේ. යා පංච නිවරණ දුරු කරලා සමාධියට ලංවෙමින් හිස් නැතුව රටවැසිය දෙන දානේ වළඳන්නේ කියලා. භාගතුනාසේ වදාළ අච්චරා සංඝාත මත්තම්පිචේ භික්කවේ භික්කු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඒ කියන්නේ නූප නකුසල් නූපදවන්ට අසුරු සෙනක් ගන්න මොහොතක් වෙහෙසෙනවද? සලම චන්දං ජනේති වායමති, කැමැත්ත උපදනවද, වෑයම් කරනවද, විරියන් ආරභති, විරිය පටන් ගන්නවද, චිත්තම් පක් ගන්නාද, සිත අදිෂ්ඨාන කර ගන්නවද, සිත දැඩිකුට ගන්නවද, පදහති ප්‍රධන් වීරිය වැඩමින් ඉස්සරහට යනවද, අන්න ඒක අසුරුසනක් ගන්න මොහොතක් කළාද නූපන් අකුසල් උපදවන්නට. භාගතුන් වහන්සේ වදාළ අයං උච්චති භික්කවේ භික්කු අරිත්තජ්ජහනෝ විහෙරති කියලා. ඒ කෙනා තමයි අරිත් ධ්‍යානයෙන් හිස් නොවී ඒ මොහොතේ ඉන්නේ කියනවා. සත්තු සාසනකරෝ භාගතුන් වහන්සේ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේගේ අනුශාසනාවේ යෙදෙන කෙනා. ඕවාද පතිකරෝ අවවාදී හික්මෙන කෙනා. අමෝගං රට්ට පින්ඩම් බුංජති, රටවැසියා දෙන දානය හිස් කෙනෙක් නොවී වළඳනවා කිවා. කෝපනවාදෝ ඒනම් බහුලී කරින්ති, කවර කතාද කියනවා බහුල වශයෙන් නූපන් අකුසල් නූපදවන්ට වීරිය කරනවන. අන්නේ විදිහෙන් පින්නා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා උපන් අකුසල් දුරුකරන්ට ප්‍රහාණය කරන්ට වෙහෙසෙනවද, ඒකෙනත් ඒ වගේමයි කිව්වා. ඒ වගේම නූපන් කුසලෙ උපදවන්ට වෙහෙසෙනවද, ඒ පුද්ගලයාත් අර විදිහමයි කිව්වා. ඒ වගේම උපන් කුසලෙ දියුණු කරන්නට, රැකගන්නට, භාවනා වශයෙන් පරිපූර්ණ කරගන්නට වෙහෙසෙනවද, ඒ කියන්නේ හතරටම තියෙන චන්දං ජනේති වායමති විරියන් ආරභති චිත්තම් පක් ගන්නාති පදහති කියන මේ කැමැත්ත උපදවමින් වෑයම් කරවමින්, ඒ වගේම හිතට අදිෂ්ඨාන හිතට අදිෂ්ඨාන කරගෙන හිත දැඩි කරගෙන ප්‍රධාන වීරිය පවත්වනවාද ඒ සතර සම්‍යප්පදාන වීරිය තුළම. අන්න ඒ කෙනා භාගතුන් වහන්සේ වදාළේ අරිත්තජ්ජහනෝ විහෙරති කියලා. එයා හිස් කෙනෙක් නෙමේ, එයා හිත එකඟ කරගෙන ඉන්න කෙනෙක්. මොකද පංච නිවන දුරු කරගෙන පටන්ගත් වීරිය ඇති කෙනා සත්තු සාසනකරෝ, ශාසුන් වහන්සේගේ ශාසනයේ අනුශාසනාව යෙදෙන කෙනා, අවවාද හික්මෙන කෙනා, ඕවාද පතිකරෝ, අමෝගන් රට්ට පින්ඩම් පොංජති, දානි වලදන්නේ එයා ණය නැතුව හිස් කෙනෙක් වශයෙන්ව සීක පුද්ගලෙක් වශයෙන් ධර්මයේ හැසිරෙන, ධර්මයේ පුරුදු පුහුණු වෙන කෙනෙක් වශයෙන්. ඉතින් ඒක බහුල වශයෙන් කරනවා නම් කවර කතාවද කියලායි වදාළේ. ඉතින් ඒ නිසා මේ විදියට මේ තමන්ගේ ජීවිතයට වීරිය ටික ටික නමුත් ඇති කරගෙන දිනු කරගන්නට හිත පිහිටනවා, හිත නැමෙනවා. මේ මෙවැනි දේශනා අපි කතා කරද්දි, සාකච්ඡා කරද්දි. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් මේ විදියට වීරිය උපදවමින් සමහර දේවල් අපි සතුටින් කරනවා.
සමහර දේවල් කරන්න අකමැති. ඉතින් එතකොට භාගතුන් වහන්සේ වදාලා මේ ස්ථාන සූත්‍රයේදී වගේ මට මතක ස්වාමීන් වහන්සේ ඒ කැමැත්තෙන් කරන්න තියෙනවා අකමැත්තෙන් කරන්න තියෙනවා. එතනදී කොහොමද මේ ඒක තෝරගන්නේ කැමැත්තෙන් කිරීම? සමහරලාට කැමැත්තෙන් හොඳ දේ කරන්න ලැබෙනවා. සමහරට තමාට දුක් විපාක දෙන අකුසලයක් කරන්න ලැබෙනවා. එතකොට ඒ දෙක තෝරගෙන වෙන් කරගෙන ඒක නයි ඒක තෝරගන්නේ කොහොමද ඒ ස්වාමීන් වහන්සේ? මේ වීර්ය අපි යම් කුසලයේ වඩන්න ගියාම මේ කුසල් දියුණු කරන එක යම් කෙනෙකුට අප්‍රියමනාපයෙන් කරන්න වෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට අපි කුසල් වඩන එක මේ විදිහ අපි කතා කරලා කුසල් වඩන එක අප්‍රියමනාපයෙන් කරන්න වෙන්න පුළුවන්. ඒ වගේම අකුසල් ප්‍රහාණය කරන එක අප්‍රියමනාපයෙන් කරන්න වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒ වගේම අකුසල් වැඩෙන්න දීලා බලාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රේමනාප දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි කොහොමද නුවණින් කටයුතු කරන්නේ? මේ අවස්ථාවේදී බාලයා පඬිතේ හඳුනගන්නේ කොහොමද? මේ කෙනෙකුගේ වීරිය මේ අවස්ථාවලට මේ ජීවිතේ ප්‍රේමනාපව කරන්න දේවල් මොන ගැහෙන්න පුළුවන්, අප්‍රේමනාපයෙන් කරන්න දේවල් මොන ගැහෙන්න පුළුවන්. එතකොට ඒකෙදි බාලයා පඬිතයා හඳුනගන්න පුළුවන් විදිහ බුදුරජාණන් වහන්සේ බාලයා පඬිතයා එතනදී කටයුතු කරන්නේ කොහොමද? එයා වීරියෙන් එතනදී කටයුතු කරන්නේ කොහොමද කියලා මේ ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. ඨාන සූත්‍රයේ ඕ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ මේ දේශනාව තියෙන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ හිදී දේශනා කරන චත්තාරිමානි භික්කවේ ඨානානි. මහණෙනි මේ කාරණා හතර දෙනෙක් තියෙනවා. මොනවද මේ හතර? අති භික්කවේ ඨානං අමනාපං කාත. මහණෙනි මේ දෙයක් තියෙනවා අමනාපෙන් එක කරන්න තියෙන්නේ. තංච කෛරමාණං අනත්තාය සංවත. දෙක කළාට පස්සේ අනර්ථය පිණිස පවතිනවා. හැබැයි අමනාපයෙන් කරන්න තියෙන්නේ කළාට පස්සෙත් අනර්ථය පිණිසයි පවතින්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදානවා අත්තිබික්කවේ ඨානං අමනාපං ඛාතුන්. තව දෙයක් තියෙනවා ඒක අමනාපයෙන් කරන්න තියෙන්නේ. තංච කෛරමාණං අත්තාය සංවත. කළාට පස්සේ අර්ථය පිණිස පවතිනවා. අත්තිබික්කවේ ඨානං තව ඊළඟ එකක් තියෙනවා අත්තිබික්කවේ ඨානං මනාපං ඛාතුන්. ඒක මනාපයෙන් කරන්න තියෙන්නේ, කැමැත්තෙන් ආසාවෙන් කරන්න තියෙන්නේ. තංච කෛරමාණං අනත්තාය සංවත. කළාට පස්සේ අනර්ථය පිණිසයි පවතින්නේ උනාට. තව දෙයක් තියෙනවා ඕ අතිබික්කවේ ඨානං මනාපං කාතු. මනාපයෙන් කරන්න තියෙන්නේ කළාට පස්සේ තංච කෛරමාණං අත්තාය සංවත. හිතසුව පිණිස අර්ථය පිණිස පවතිනවා. මෙන්න මේ කරුණු හතර බුදුරජාන් වහන්සේ දේශනා කරන. දැන් පළවෙනි එක මොකද්ද? ඕ අමනාපයෙන් කරන්න තියෙන්නේ කළාට පස්සේ අනර්ථය පිණිස පවතින. වැඩකුත් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ ස්ථානයේදී මේ කාරණාවේදී අපේ ජීවිතේ මුණගැහෙන්න අපි කරන කටයුතු වල ස්වභාවයන් හතරක් ඕනෑම කෙනෙකුට ජීවිතේ මුණගැහෙන්න පුළුවන් මේ කාරණා හතරක් තමයි මේ දේශනා කරන්නේ. යාට අමනාපයෙන් කරන්න වෙන පුළුවන් ඒ දේ කළාට පස්සේ අනර්ථය පිණිස පවතින්න පුළුවන්. ඒකට යාට අමනාපයෙන් ඒ දේ කරන්න වෙන්න පුළුවන් කරන දේ කැමැත්තකින් නෙමෙයි කරන්න වෙන්නේ. අප්‍රියමනාපයෙන් කළාට පස්සේ හැබැයි හිත සෝබිනස පවතින දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙක අමනාපයෙන් ඒ දෙකම කරන්න තියෙන්නේ වෙනස ප්‍රතිඵලයේ තමයි එකක් අනර්ථය පිණිස පවතින අනිතේක අර්ථය පිණිස පවතින. ඊළඟට ජීවිතේ මොන ගැහෙන මනාපයෙන් කරන්න දෙවර්ගයක්. එක පළවෙනි එක මනාපයෙන් ප්‍රේමනාප කරනවා කළාට පස්සේ ඕ අනර්ථය පිණිස පවතින. දෙවෙනි එක මනාපයෙන් කරනවා කළාට පස්සේ අර්ථය පිණිස පවතිනවා. මෙන්න මෙහෙම හතරක් ඕනම අපේ ජීවිතේ ජීවත් වෙද්දී අපේ ජීවිතේ ගත කරද්දී මොන ගැහෙන අවස්ථා හතරක් මේක. ඉතින් මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ ඕ දේශනා කරනවා. දැන් පළවෙනි එක අමනාපයෙන් කරන්න තියෙන්නේ. කළාට පස්සේ අනර්ථය පිණිසයි පවතින්නෙත්. මෙන්න මේකෙදී බුදුරජාණන් වහන්සේ වදානවා ඉදම් භික්කවේ ඨානං උභේ නේවන කත්තබ්බම් මඤ්ඤති. මේක දෙපැත්තෙන්ම කෙනෙක් කරන්න හිතන්නේ නැහැ කියලා. කළ යුතුයි කියලා හඟින්නේ නැහැ, හිතන්නේ නැහැ. මොකද යම්පිදන් ඨානං අමනාපං කාතු. මේක අමනාපයෙන් අප්‍රේ අමනාපයෙන් දුකසේ කරන්න තියෙන නිසා මේකෙනුත් මේක මේ හින්දා කර මේ පැත්තේ මේක කරන්න හිතන්නේ නැහැ. කළාට පස්සේ අනර්ථය පිණිසත් පවතින නිසා ඒ පැත්තෙන් හිතලත් කෙනෙක් මේක කරන්න හිතන්නේ නැහැ. එතකොට මේ දෙපැත්තෙන්ම මේ අමනාපයෙන් කරලා අනර්ථය පිණිස පවතිනදී කෙනෙක් කරන්න හිතන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ජීවිතේ මොන ගැහෙන්න පුළුවන් දේවල් නේ ඉස්සන්න. එහෙමයි. ඊළඟට දෙවෙනි කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
තත්‍ර භික්කවේ යමිදන් ඨානං අමනාපං කාතු. අපිට අමනාපින් යම් යම් දේවල් ජීවිතේ කරන්න සිද්ධ වෙනවා. ඔව්. තංච කෛරමානං නමුත් ඒක කරද්දී අර්ථයේ පිණස හිතසුව පිණස පවතිනවා. ඉමස්මින් භික්කවේ ඨානේ බාලෝච පණ්ඩිත්තෝච වේදිතබ්. මෙන්න මේ ස්ථානයේදී බාලයත් පණ්ඩිතයත් දැනගත යුතුයි කිය. සත්පුරුෂ කෙනත් අසත්පුරුෂ කෙනත් දැනගත යුතුයි. බාලයා ඥානවන්ත කියන මේ ප්‍රඥ කියන ප්‍රඥාව කුසල ලකුසල් හඳුනා ගන්න හැකියාව නැති කියන පඬිත කියන කුසල ලකුසල් හඳුනා ගන්න පුළුවන් ඥානවන්ත කියන දිහිද නොනැති කියන මෙයා හඳුනා ගන්න පුළුවන් කියන ඒ විතරක් නෙමෙයි අපි මේ කතා කරන වීරිය පුරුසත් තාමි පුරුස විරිය පුරුස පරක්කම තාමෝ දල්ල පරක්කමෝ කියලා අපිට මේ ආරද්ධ වීරිය විස්තර කරද්දී මේ බුද්ධ දේශනාවේ මුණ ගැහුණා නේ සනස. එතකොට මෙන්න මේ පුරුසත් තාමි පුරුෂයෙකුගේ මේ මේ තාමි ගුවාම අර වීරිය දැඩිව පවත්වන ස්වභාවය. දැඩි බව වීරිය. පුරුෂ වීරිය පුරුෂ වීරිය පුරුෂ පරාක්‍රමී. පරාක්‍රමීතේ අවසානයේදී දිගටම නොනවත්වා පවත්වන ඒ වීරිය කෙනෙකුගේ දකින්න පුළුවන් කියලා මේ ස්ථානයේදී. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේකෙදි ඔව් බාලයත් පඬිතයත් හඳුනා ගන්න පුළුවන් පුරුෂ තාමයේ පුරුෂ වීරිය පුරුෂ පරාක්‍රමයේ හඳුනා ගන්න පුළුවන් න බික්කවි බාලෝ ඉති පරිසංචිකති මෙතනදී මේ බාල කෙනා කල්පනා කරන්නේ නැහැ කියනවා කොහොමද කල්පනා කරන්නේ නැත්තේ මෙන්න මේක මට අමනාපයෙන් කරන්න වුණත් අත චරහිඳන් තානං කෛරමානං අත්තාය සංවතති කළාට පස්සේ මට මේක මට මේ දැන් අමනාපයෙන් මේක මට කරන්න තියෙන කළාට පස්සේ නමුත් මට මේක හිතසුව පිණිස පවතිනවා කියලා බාල කෙනාට නොවන නෑ කල්පනා කරලා තේරුම් ගන්න. අන්න එතකොට බාල කෙනා මොකද කරන්නේ? ඒක කරන්නේ නෑ. දැන් තමන්ට ජීවිතේ දැන් කෙනෙකුට සිල් රකින්න වෙන්න පුළුවන් ඒක දුෂ්කර අප්‍රිය අමනාපයෙන් කෙනෙකුට කරන්න වෙන්න පුළුවන්. නේ සිල් රකින්න එක. එහෙම සමාධිය වඩන එක. භාවනා කරන එක තමන්ගේ ජීවිතයට යහපත පිණිස පවතින කුසල ධර්මයන් දිනු කරන එක කෙනෙකුට අප්‍රියමනාපයෙන් දින් ධර්ම සමාදානයෙන් බුදුරයන් වහන්සේ වදාළන්නේ මේ ජීවිතේ දුකසේ යාට මේ සිල් රකින්න වෙන්නේ ධර්මාර්ගය පුරුදු කරන්න වෙන්නේ. නමුත් පරලෝ මහා සැපයකට ඒක හේතු වෙනවා. ඉතින් බාල කෙනාට මේක හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද මම මේ දුකසේ අප්‍රියමනාපයෙන් මේ සිල් රැකගෙන ඉන්නේ. මේ ඊට වඩා මේ හොඳට මේ කාල බීලා විනෝදයෙන් ඉන්න පුළුවන්. අමත්පැන් බීලා ඊට පස්සේ වැද්දිකාම සේවනයේ දීලා බොරු කියලා මේ විදිහට මේ පොය දවසට මොකටද පන්සල් යන්නේ මේ සැපසේ පොසතේ ආරක්ෂා කරන්නේ චිත්‍රපටි බලලා මේ විනෝද වෙලා මෙහෙම ඉන්න පුළුවන් කියලා මේ අර අප්‍රියමනාපයෙන් කරන්න තියෙන දේ එයා ඒකින් ප්‍රතිඵලය බලන්නේ ඒක යහපත පිණිස පවතිනවාද කියලා එයා අත්හරිනවා බාලකෙනා. මොකද එයාට එතනදී වීරිය නැහැ. එහෙමයි. මොකද ඒක අප්‍රිය අමනාපයෙන් කරන්න තියෙන කියන්නේ එයාට සිල්ලේ රකිද්දි කුරුපුරුද්දක් නොවන නිසා කුරුපුරුද්ද ඒ කියන්නේ අප්‍රිය අමනාප දෙයක් නේ. එයාට ඒ සඳහා වීරියක් උපදව ගන්න ඕනේ. අප්‍රිය අමනාප දෙය දිගටම පවත්වන්න ඒක අවසානයේදී පවත්වන්න. එහෙමයි. ඒක යහපත හඳුනාගෙන ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි මේ සීලේ යහපත හඳුනන කෙනා. කුසලේ වැඩිවීමෙන් සිද්ධ වෙන යහපත හඳුනන කෙනා. අකුසලේ තමයි යෙදවීමෙන් තමන්ට වෙන විපත්ති හඳුනන කෙනා. ඒක විශ්වාස කරන කෙනා තමයි මේ අප්‍රිය අමනාපේ නමුත් කරන්න තියෙන දේ. දැන් භාවනා කරන එක සමහර කෙනෙකුට පහසු වෙන්න පුළුවන්. ඉඳගත්තු ගමන් සමාධිය ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. දුක්ඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා. දුකසේ මාර්ගය පුරුදු කරන්න තියෙන ප්‍රතිපදාව හිමීටයි අවබෝධය සිද්ධ වෙන්නේ. අමනාපේ නමුත් දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඉන්න බුදුරජාන් වහන්සේ වදාළ එයා මේ කඳුළු පිරුණු මුහුණින් අඬා අඬා නමුත් මේ බඹසර මේ පැවිදි ජීවිතය ගත කරනවා කියන. එතකොට එයාට ප්‍රශංසා කරනවා කියන දෙවියොත් මිනිස්සුත් ඥානවන්තයයි ඔබට ශ්‍රද්ධාව තියෙනවා. දැන් එයා අප්‍රිය අමනාප දෙයක් නමුත් මේකේ යහපත හඳුනාගෙන මේ ගිහි ගෙදර ගියොත් තමන්ට වෙන මේ හානිය හඳුනාගෙන තමන් ආයමත් මේ හීන වූ කාමයට වැටෙන්නේ කියලා මේ එයා තේරුම් අරගෙන ධර්මයේ තුලින් එයා බුදුරජාණන් වහන්සේගේ අවවාද සිහිපත් කර කර කුසලයේ වටිනාකම මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ වටිනාකම සිහිපත් කර කර හසර බය සිහිපත් කර කර අප්‍රිය අමනාප දෙයක් වුණත් තමන්ට කඳුළු ඒ කියන්නේ තමන්ට මේ සමාධිය හිතන විදිහට වැඩෙන්නේ නැහැ. සීල රකින්න දුෂ්කරයි. නමුත් එයා ඒක දුකසේ නමුත් පුරනවා තමන්ට වෙන යහපත හඳුනාගෙන. අන්න පඬිත කෙනා එහෙම නොවනින් කල්පනා කරා. හ්ම්. පඬිත කෙනා හඳුනා ගන්න පුළුවන් කිව්වේ ඒකයි බුදුරජාණන් වහන්සේ. එහෙමයි සර්.
පඬිති කෙනා ඒක අත්හරින්නේ නැහැ. බාලයා තමයි ඒක අත්හරින්නේ. ඉතින් පඬිති කෙනා කල්පනා කරනවා මට මේක අමනාපයෙන් කරන්න තිබ්බත් මේක කළාට පස්සේ මට ආර්ථේ පිණිස පවතිනවා කියලා. එයා හැබැයි ඒකට වීරියක් තියෙන ඕනේ. පුරුෂත්තාමු පුරුෂ වීරිය පුරුෂ පරක්‍රම. අර ආරද්ධ වීරිය මෙතනදී තියෙන්න ඕනේ. දිගට මේ කුසලේ මේ පැවිදි ජීවිතේ දැන් සප්පදාස ස්වාමීන් වහන්සේ එහෙම ගත්තාම අවුරුදු 25ක් සමාධි මාත්‍රයක් නැතුව උන්වහන්සේ පැවිදි ජීවිතේ ගත කළා ඉවසීමේ. මේ වීරිය දිගටම නිරන්තරයෙන් අර සෑම ඉරියව්වකම උන්වහන්සේ සිහිය පවත්ව පවත්ව මේ ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට හාන්ස වෙලා ඉද්දී මේ හැම ඉරියව්වකදී මේ සිහිය පවත්වමින් උන්වහන්සේ හිටියේ. අන්තිමේට මේ උන්වහන්සේට මේ ජීවිතේ මේ කියන්නේ මේ ගන්න වීරිය ගැන උන්වහන්සේට කියන්නේ මේ සංවේගයක් ඇති වෙලා උන්වහන්සේ මේ අවබෝධයක් ඉක්මනට ඇති වෙන්නේ නැහැ කියලා ගෙල සිඳ ගන්න කටයුතු කරද්දී උන්වහන්සේ අර සිහියෙන් ආරද්ධ වීරිය නිරන්තරයෙන් වාසය කරපු එකේ ප්‍රතිඵලය කියන්නේ උන්වහන්සේට ඒ වෙලාවේ අවබෝධය ඇති වුණා. අරහත්ත්වයට පත් වුණා. එහෙමයි. ඉතින් මේ විදිහට මෙන්න මේ ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ මේ පුරුෂ වීරිය පුරුෂ පරාක්‍රමයේ හඳුනා ගන්න පුළුවන් කියලා. මොකද ඒ යමනාපේ නමුත් ඒ දේ දිගට කරගෙන යන්න වීරියවන්තයෙකුට ඥානවන්තයෙකුටයි පුළුවන්. ඊළඟට තුන්වෙනි කරුණ බුදුරජාණන් වහන්සේ වදාලා ඔව් අර අපි යමනාපයෙන් කරන දේවල් කතා කරේ මනාපයෙන් කරන්න ජීවිතයේ දේවල් මුණ ගැහෙන ආසාව කැමැත්තේ ප්‍රිය ස්වභාවයෙන් කරන්න දේවල් අපිට මුණ ගැහෙනවා. එහෙමයි. ඔව් තුන්වෙනි කරුණ මනාපයෙන් කළත් නමුත් අනර්ථයේ වෙනස පවතින. දැන් ඔය අරක්කු සිගරට් බොන එක මනාපෙන් ආසාවෙන් ආස්වාදයෙන් කෙනෙකුට කරන්න පුළුවන්. සිල්පද කඩා ගන්න එක, සත්ව මරණ එක, හොරකම් කරන එක, ඒව ආසාවෙන් සතුටින් ඒව කළාට පස්සෙත් සැප විඳිනා ඉන්නවා. එහෙම ධර්ම සමාදානයකුත් බුදුරජාන් වහන්සේ වදාළානේ මේ ජීවිතයේ. එහෙමයි. මේ සැප විඳිනවා නමුත් ඒ කියන්නේ දුස්සීල කම් කර කර සැප විඳිනවා. මේ සිල්පද හානි කරගෙන. නමුත් පරලෝ යාට මේ ජීවිතයේ සැප විඳද්ද දැන් සමහර අය මේ දුස්සීල ජීවිත ගත කරමින් වත් පොහසත් හොඳට ඉන්නවා දැකලා මේ පව් වල විපාක නැහැ කියලා සමහර අය මේ ධර්ම මාර්ගයෙන් ඈත් වෙනවනේ මේ පින්පව් විශ්වාසෙ නැති කරගන්න ඕනේ සමහර අය නේ. බුදුරජාන් වහන්සේ මේ දේශනා ගැන මේ බුදු දේශනා ගැන තේරුමක් නැති නිසා ඒක වෙන්නේ. එහෙමයි. සත්පුරුෂ අසත්පුරුෂ කෙනා මෙතන දැනගන්න පුළුවන්. දැනගන්න බාලේ පඬිතේ. ඔව්. මොකද බාල කෙනා මෙතනදී මේ කල්පනා කරන්නේ නැහැ කියනවා. මට මේක මනාපයෙන් කරන්න තිබුණත් මේක කළාට පස්සේ අනර්ථයේ පිණසනේ පවතින කියලා යාර තේරුමක් නැහැ. ඒක කරනවා. ආස්වාදයෙන් ඒකට ගිජු වෙලා මත්පැන් මද්ද පාවිච්චි කරනවා. තම වැදිකාම සේවනයේ දෙනවා. බොරු කියලා මිස් වචන දුස්චරිතේ ආස්වාදයේ සලකගෙන මනාපයෙන් කරන්න පුළුවන් හින්ද කරනවා. අද ලෝකේ බහුතරයක් මේ අකුසලයේ යෙදලා ඉන්නේ, දුස්චරිතයේ යෙදලා ඉන්නේ. මේකේ ආස්වාදයට ගිජු වෙලා මේක මනාපයෙන් කරන්න පුළුවන්, මේ ජීවිතේ පහසුවෙන් ඉන්න පුළුවන් මේක කරලා. මේ ඔය මේ සිල් රැකෙන්නේ මොකද අපහසුවෙන් කියලා මේක අතහරිනවා. අන්න බාලයා තමයි ඒක හඳුනා ගන්න බැරුව මේක මනාපයෙන් කරන්න තිබුණට මට අනර්ථයේ පිණසයි පවතින්නේ කියන එක තේරුම් ගන්න බැරුව එයා ඒක සේවනය කරනවා. එහෙමයි. වීරියක් නැහැ එයාට ඒක එකකින් වැළකීලා ඉන්න. ඒ තමන්ගේ යාළුවෙක් එක්ක තුවේ ලැබුණ අවස්ථාව වෙන්න පුළුවන්. එතකොට තමන්ට කොන්දක් නැහැ, ඍජු බවක් නැහැ, වීරියක් නැහැ, එකකින් වැළකීලා ඉන්න අකුසලේ නොයදී ඉන්න. නුවණ තියෙන කෙනා, පඬිති කෙනා කියනවා. ඔව් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ජීවිතේ පිණසවත් මේ සිල්පද හානි කරගන්නේ නැහැ කියලා තියෙනවනේ. මේ පහරාද සූත්‍රය එහෙමනේ. අර මහා සාගරේ එහෙමයි. මේ වෙරළ ඉක්මවන්නේ නැහැ වගේ. එහෙමයි. ඉතින් මේකෙදි පඬිතියා නමුත් කල්පනා කරනවා මට මේක මනාපයෙන් කරන්න තිබුණාට කළාට පස්සේ ලොකු අනර්ථයක් වෙනස පවතින්නේ කියලා. එයා අත්හරිනවා ඉදී. ආස්වාදයෙන් කරන්න තිබුණත් එයාට මේ සල්ලි හම්බෙන්න පුළුවන් මේ වැටිලා තියෙන අනුන්ගේ දෙයක් වෙන දෙයක්. එයා ඒක ගන්නෙ නෑ, අයිතිකාරය හැල දෙන්න කටයුතු කරනවා. ඒ වගේ සත්පුරුෂය අපිට මුණ ගැහෙන වර්තමානෙත් නිසා. එහෙමයි සර්. ඊළඟට වැඩදි කාම සේවනයේ දෙන අවස්ථාව ලැබෙන්න පුළුවන්. එයා ඒක ආස්වාදයෙන් කරන්න තිබුණා වුණත් ඒකේ ආදීනෙම හඳුනාගෙන අනර්ථය හඳුනාගෙන බැහැර කරනවා. ඊළඟට ඒ විදිහට මේ මනාපයෙන් කරන්න තිබුණත් අනර්ථය හඳුනාගෙන එයා ඒකෙදි වීරියෙන් ඒකට නොයදී ඉන්නේ, අකුසලයට නොවැටි ඉන්නේ වීරියෙන් පරාක්‍රමයෙන්. පුරුෂ වීරිය, පුරුෂ ධෛර්යය, පුරුෂ පරාක්‍රමය එතනදී හඳුනා ගන්න පුළුවන් කිව්වේ ඒකයි. එහෙමයි සර්. ඥානවන්තයෙක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ හතරවෙනි කරුණ හැටියට දේශනා කළේ ඒක මනාපයෙන් කරන්න තියෙන්නේ කළාට පස්සේ හිත සුව පිණිස පවතින.
ඒක දෙපැත්තෙන්ම කෙනෙක් කරන්න හිතනවා. මොකද මනාපයෙන් කරන්න තියෙන්නේ. කරන්න පහසුයි. ඔව් කලාට පස්සෙත් හිත සුවපිනස පවතිනවා කියලා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට මේ දේශනාවේදී ස්වාමීන් වහන්සේ අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ අපිට මේකෙදි දැනගන්න පුළුවන් මේ අර දෙවෙනි තැනදී අමනාපයෙන් කරන්න තියෙනවා ඒක අර්ථේ පිණස පවතිනවා. අන්න එතනදී බාලයා පන්නිතිය හඳුනා ගන්න පුළුවන් පුරුෂයෙකුගේ වීරිය පරාක්‍රමයේ ධෛර්යය ඒක අමනාපයෙන් නමුත් දිගටම කරගෙන යන්න අපිට කුසල් වඩන්න වෙන්න පුළුවන්. ඒක දිගටම ඒක යහපත හඳුනාගෙන කරන්නේ පණ්ඩිත කියලා වීරිය. ඒ වගේ මනාපයෙන් කරන්න තියෙන දේ අනර්ථයේ පිණිස පවතින දෙයක් නම් ඒක හඳුනාගන්නේ පණ්ඩිතයා. එතනදී මනාපයෙන් ආස්වාදයෙන් කරන්න තිබුණත් ඒකේ නොයේදී යා අකුසලයට නොවැටි බේරෙන්නේ වීරිය තියෙන නිසා. එතකොට අපිට මේ වීරිය අරමන්න අපිට අර බලසංගහවස්ස සූත්‍රය තිබුණේ නේද? කුසල් අකුසල් හඳුනා ගන්න ප්‍රඥා විසරම තියෙන්න ඕනේ. වැරදි නිවැරදි දේ හඳුනා ගන්න. කළු සුදු දේ හඳුනා ගන්න. සේවනයේ කලියුත්ත නොකලියුත්ත හඳුනා ගන්න. ඊළඟට මේ තමන් උත්තම භාවයටපත් කරන, ඊන භාවයටපත් කරන දේ හඳුනා ගන්න ප්‍රඥා බලය තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි යා තමන්ගේ ජීවිතයේ තියෙන කළු ධර්මයන්, අකුසල් පාක්ෂික දේවල් සේවනයේ නොකල යුතු දේවල් හීන භාවයට තමන්පත් කරන දේවල් ජීවිතෙන් අත්හැරලා දාන චන්දං ජනේති කැමැත්ත උපදවන වායමති වෑයම් කරන විරියන් ආරබති වීරිය අරබනෝ සිත දැඩි කොටගෙන ඒ සඳහා වෙහස මහන්සි වෙන. එහෙමයි. ඒ වගේම කුසල පාක්ෂික ධර්මයන් එයාගේ ජීවිතේ දියුණු කරගන්න, සුදු ධර්මයන් දියුණු කරගන්න, සේවනයේ කල යුතු දියුණු කරගන්න, උත්තම භාවයට ජීවිතේපත් කරන දේවල් දියුණු කරගන්න යා චන්දං ජනේති කැමැත්ත උපදවගෙන වායමති වෑයම් කරනවා විරිය ආරම්භ කරනවා සිත දැඩි කොටගෙන ඒ සඳහා වෙහස මහන්සි වෙන. එහෙමයි. පින්න ස්වාමීන් වහන්සේ එතකොට අවසරයි ඒ විදිහට පින්න ස්වාමීන් වහන්සේ විසින් කැමැත්තෙන් අකමැත්තෙන් තමන්ට හිතසුව පිණිස පවතින දේ කරන්නේ සත්පුරුෂ කෙනා පඬිත කෙනා ගැන වදාලා. ඉතින් ඒ විදිහට පුරුෂ පියරූප සූත්‍රයේදී කුද්දක නිකායේදී සඳහන් වෙනවා මේ වේගවත් සැඩපහරක් මුල් කරගෙන වදාළ සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවේදී ස්වාමීන් වහන්සේ මේ වීරිය ගැන කොහොමද සඳහන් වෙන්නේ? ඔව් වෙන සන්නහස මේ මේකෙදි හරි ලස්සන උපමාවක් ඇසුරින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හරියට මේ ගංගාවක පහළට සැඩපහරකට අසු වෙලා මේ ඒකේ ආස්වාදයට අහු වෙලා කෙනෙක් ගංගක රැළ මේ පහළට නිගලන්නේ මේකේ පහළට කෙනෙකුට පහසුවෙන් යන්න පුළුවන් මේකේ ආස්වාදයට මිහිරි ස්වභාවයට සැප ස්වභාවයට අහු වෙලා. මෙහෙම යන කෙනෙකුට හොඳට ඇස් තියෙන පුරුෂයෙක් කිවුරේ ඉඳලා කියනවා. එහෙමයි. අර මේ සෝතේ දිගේ සැඩපහර දිගේ යන කෙනෙකුට ඔබ ওই විදිහට පහසුවෙන් ගියත් ආස්වාදයට ගිජු වෙලා මිහිරි ස්වභාවයෙන් පහළට ගියත් ওই පහළ මේ ওই නදී පහළ තියෙනවා මේ දිය රැලි තියෙනවා මහා දිය රැලි තියෙනවා ඊට පස්සේ දිය රකුසෝ ඉන්නවා මහා සැඩ මත්සයෝ ඉන්නවා ඔබ ගිජු අල්ලගන්න පුළුවන් ඊට පස්සේ දිය සොලි තියෙනවා ඊට පස්සේ ඔබ වට අහු වෙලා ඔබ මරණයට පත් වෙන්න පුළුවන් මරණ මාත්‍රික වේදනාවන්ට පත් වෙන්න පුළුවන් වුන් කාලා මේ ඔබ අමාරුවේ වැටෙනවා කියලා අර යවුරේ ඉන්න මිනිස්සේ ගොඩ ඉඳන් කියන දන්න කෙනෙක් කියනවා ඒ කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඔව් අර මේ වස්තුවට ආසා වෙලා මිනිස්සෙක් යනවා එතකොට ඔව් අර රළ පහර පහළට ගහගෙන යන එක යන්න පුළුවන් ගංගාවක ඉඳගත්තුම පහසුවෙන් ඒ ස්වභාවයෙන් යන්න පුළුවන්. ඒ වුණාට යුරේ ඉඳලා මිනිස්සෙක් කියන ඔබ හොම ගියාට පහළ මහා භයානක විලක් තියෙනවා කී තිය රැලි තියෙනවා සුලි තියෙනවා චණ්ඩ මස්සියෝ කිඹුලෝ ඉන්නවා ඔබට හානි සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් අර ඥානවන්ත කෙනෙක් මේක විශ්වාස කරනවා. අර කෙනාගේ වචනේ විශ්වාස කරලා එයා ආයේ මේ පහළට යන්නේ නැතුව ආසාදයට ගිජු වෙලා උඩට යන්න එයා වෑයම් කරනවා. මේ දී පහරේ උඩට යන එක අපහසයෙන් කරන්න දෙයක් තියෙන දෙයක් නෙවෙයි. පහළට යන එක සනීපයෙන් ඉඳගෙන ඉන්න විතරයි තියෙන්නේ. එහෙම ඇදලා යනවා. ඔව්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක උපමාවක් කියනවා මේ කාරණාව. නදියා සෝතෝතිකෝ භික්කවේ තණ්හායේතං আদি වචන. අර මේ ගංගා සැඩපහර කියලා කිව්වේ පහළට ගලාගෙන යන ජලපහර කියලා කිව්වේ තණ්හාවට අපේ ජීවිතේ. ඒක සැඩපහරක් වගේ තණ්හාව ජීවිතේ ගලනවනේ. එහෙමයි. පේරූප සාතරූපන්තිකෝ භික්කවේ චන්නේතං අධ්‍යත්තිකානං ආයතනානං আদি වචන. මේ පේස රූප මිහිරි ස්වරූපයෙන් එයා පහළට යනවනේ.
ඒ ස්වභාවය කිව්වේ මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන්ට කියලා. ඒ වගේ ස්වභාවයේ චක්කුන් ලෝකේ පිය රූපං සාද රූපං කියලා මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා නේ. මේ ලෝකේ මිහිරි ප්‍රිය ස්වභාවයෙන් යුතු දෙයක් කියලා. ඉතින් මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයි කියනවා මිහිරි ස්වභාවයේ ප්‍රිය ස්වභාවයෙන් පහළට යන ඒකට උපමා කරනවා. මේ වගේ ආස්වාදයට ගිජු වෙලා වාසය කිරීම. හෙට්ටා රහදෝති කෝභික්කේ පහළ තියෙන මහා විල භයානක විලක් තියෙනවා කිව්වනේ. ඒක උපමා කරන ඕරම් භාගයේ සංයෝජන. අපි මේ කාම ලෝකයේ බැඳලා තබන මේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ඕරම් භාගයේ සංයෝජන. අපි සසලට බැඳලා තියෙන සංයෝජන කාම ලෝකයේ. ඊළඟට මේකේ තියෙනවා කිව්වා දිය මේ සුලි. එහෙමයි. දිය රැලි. සෞමීති කෝ භික්කවේ කෝදෝපායස්සසේතං আদি වචන. මේ දේරලි කියලා කිව්වේ ක්‍රෝධ උපායාසයට මේ හිතේ නැගෙන තරහට ධර්මාර්ගයට ඒක බාධාවක්. ඊළඟට සාවට්ටෝති කෝ භික්කවේ පංචන්නේතං කාම ගුණානං আদি වචන. මේකේ තියෙන දේරලි කියලා කිව්වේ කාම පංචකාම ගුණය. පංචකාම ගුණ වලට. ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංචකාම ගුණ වලට. සගහෝ සරක්ඛසෝති අර දේ රකුසෝ ඉන්නවා. කිඹුලෝ ඉන්නවා. අල්ලගන්නයි. අල්ලගන්නයි. එයයි කිව්වේ මාතුගාමස්සේතං আদি වචන. ධර්මාර්ගය යන කෙනාට භික්ෂුවට ප්‍රධාන වශයෙන් මාගම කියන කෙනා කාන්තාව මේ හානි කරයි, බාධා කරයි ඒ Brahmachari ජීවිතයට. එහෙමයි. අන්නේ මාගම කියනවා ඒ දී රකුසෝ ග්‍රහණය කරගන්න පුළුවන් ඒ විලේ ඉන්න. පටිසෝතෝතිකෝ භික්කවේ කියන්නේ යාර පහළට ගියොත් ඔය වගේ භයානක විපත්යකට පත් වෙනවා කියලා එයාට උඩට යන්න කිව්වනේ. ප්‍රතිවිරුද්ධ දිශාවට පීනන්න කිව්වා. එහෙමයි. ඒ ප්‍රතිවිරුද්ධ දිශාව කියනවා නෙක්ඛම්මස්සේතං আদি වචන. නයිස් කම්මේට. කාමයන් අතරේ. ඔව්. එතකොට කාමයන්ට ගිජු යෑම, කාම සේවනයේ යෙදීම, කාම සැප විඳීම අර ගංගාවක සැඩ පහර ගලන අතරම අනුසෝතගාමි වැඩ පිළිරක්. එහෙමයි. වතුර ගලන පැත්තටම යෑම වගේ දෙයක්. පටිසෝතේ තමයි නයිස් කම්මේ. කාමේ නික්මී යෑම. අර අතිනුත් පාදවලනොත් වෑයම් කරනවනේ මෙයා උඩට යන්න නිකන් උඩට යන්න බෑනේ පහළට නිකන් ඉඳගෙන ඉන්න විතරයි තියෙන්නේ. එහෙමයි. උඩට යන්න කරන වෑයම තමයි ආරද්ධ වීරිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආරද්ධ වීරියට උපමා කරලා. උපමා කරනවා. එහෙමයි. විරිය ආරම්භස්සේතං আদি වචන. විරිය ආරම්භ කිරීමටයි මේ අතින් පයින් වෑයම් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා විස්තර කරන්නේ. චක්කුමා පුරුෂෝ තීරේ ඨිතෝතිකෝ භික්කවේ. ඇසති පුරුෂයෙක් මේ යුරේ ඉඳලා කියනවනේ ඔබට මේ පහළට ගියොත් මේ විදිහේ මහ විලක් තියෙනවා මේකේ මේ මේ විදිහේ භයානක උපද්‍රව පැමිණෙන්න පුළුවන් කියලා. එහෙමයි. අන්නේ ඇසති පුරුෂයා තමයි භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ. එතකොට අපිටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මේ තණ්හාව සැඩ පහරක් වගේ පහළට යනවා. නමුත් මේකේ ආස්වාදයක් ඔබට තිබුණාට මේ ඇසකරන ආසය දිවකය මනස ආධ්‍යාත්මික බාහිර ආයතන මේ වගේ ගන්න රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලින් ඔබට ආස්වාදයක් මිහිරි ස්වභාවයක් තිබුණාට මනාප වුණාට මේකේ පහළට ගියාම ඔබ කාම ලෝකයේ මේ නිරේ සතර අපාය වැටෙනවා. මේ හෝරම් භාගයේ සංයෝජන වල තව තවත් බැඳිලා යනවා. නැත් ඒ දුක විපාක දෙරැලි තියෙනවා කෝධ උපායාසය නම් මේක ඔබට හානි කරයි මේ ක්‍රෝධේ. ඊළඟට මේකේ තියෙනවා මේ දිය මේ කියන්නේ සුලි සාවට්ඨ. මේ ඒක බුදුරජාන් වහන්සේ උපමා කළේ සාවට්ඨ කියලා උපමා කළේ කුමක්ද? කාමයන්ට, පංචකාමයන්ට. ඒක භයානක බව බුදුරජාන් වහන්සේ අපිට නොයී කයිරින් පෙන්වලා දෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ මාගම හරියට අර දිය රකුසෝ වගේ ධර්මාර්ගයට බාධා කරයි මේ නිවන් මඟට භික්ෂුවට. ඊළඟට උඩට යෑම හරියට නයිස් ක්‍රමයේ උපමා කළා. මේක අමාරු වැඩ පිළිවෙලා. වීරිය මේ කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අර උඩට පීනන දේ කරනවා වගේ මේක මේ ආරද්ධ වීරියෙන් කළ යුතු දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙමයි සර්. මේ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනාට තමයි මේ අනුතරින් බේරිලා මේ නයිස් ක්‍රමයේ පාරේ ඒ යමා නිවන දක්වා මේ ආරෂ්ඨාංග මාර්ගය තුල යන්න පුළුවන්. වීරිය ක්‍රමයේ යන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදිහට සැඩ පහර තින ගංගාවක් අසලින මිනිස්සෙක් ඒ ගඟේ පහළ තින අනුතර හෙලි කරනාසේ මේ සසරේ අනාගත බය ගැන දේශනා කළා. ඉතින් ඒ දේශනා අහලා
පින්නසවන අපටත් ඔබටත් සද්ධාන්ත පින්නත ඔබටත් තණ්හා ගඟේ ගලාගෙන යන්නේ නැතුව සැඩ පහර කපාගෙන ආරද්ද වීරිය නම් වූ පිහිනා යෑමෙන් සසරින් එතෙර වන්නට ඒකාන්තයෙන් මේ උතුම් සම්බුද්ධ දේශනාවන් අප කතා වස් කිරීමෙන් රැස් කළ පින හේතු වේවා උපකාර වේවා සාදු 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 සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සාදු සාදු සාදු